ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්ම සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන්
දේශනාකර වන්නට මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කොළඹ 15 ෆර්ගියුෂන් මෝදොර උයන මහල් නිවාස සංකීර්ණය ෆර්ගියුෂන් පාර නොම්බර 1C 8 කියන ලිපිණෙහි පදිංචි ඉඳුවර ස්ටෝස් යූ විජය කුමාර මහතා ඇතුළු පෞලී පින්වත් පිරිස අපි ඒ පින්වතුන්ට සද්ධර්ම දේශනාව නිමාවේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අපි පසුගිය සතියේ දේශනා කරපු දේශනාවක තවත් කොටසක් අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට තෝරා ගත්තා මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ 38 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන පෝතලිය කියන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දවසක් මේ පෝතලිය කියලා ගෘහපතියෙක් මුණ ගැහෙනවා භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර කතාවක මේ ගෘහපතිතුමා නිරත වෙනවා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පෝතලිය ගෘහපතිතුමාට ආරාධනාවක් කරනවා ගෘහපතිය ආසනානි සචේ ආකංකසේ නිසීදා මේ ආසනයක් තියෙනවා වාඩි වෙන්න ගෘහපතිතුමාට මේ වචනේ ටිකක් හිත රිදුණා මොකද මේ ගෘහපතිතුමා හිතේ තියාගෙන ඉන්නේ තමන් ජීහි භාවයක ඉන්න කෙනෙක් නෙමෙයි නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ට ආයාචනය කරන්නේ කතා කරන්නේ ආමන්ත්‍රණය කරන්නේ ගිහි විපහාරී දෙවන වරක් ගෘහපතිය සංවිජ්ජන්තේ කෝ ගහපති ආසනානි සචේ ආකංකසෙ නිසීදා ගෘහපතිය මේ ආසනයක් විද්‍යාමාන වෙනවා ආසනයක් තියෙනවා වාඩි වෙන්න දෙවන වරක් භාග්‍යතුන් හන්සේ හිම කිව්වම ගෘහපතිතුමා භාග්‍යතුන් හන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේමට ගිහි විවාහයෙන් ආමන්ත්‍රණය කරනවා ස්වාමීනි මම ගිහි විවාහයෙන් මිදිච්ච කෙනි බුදුරජාණන් වහන්සේ යහනව ගෘහපතිතුමනි කොහොමද නුඹ ගිහි විවාහයෙන් මිදිලා තියෙන්නේ මොකක්ද ඒකට තියෙන සුදුසුකම යතහ කතං පනතේ ගහපති සබ්බේ කම්මන්තා පටික්කිතා සබ්බේ වෝහාරා සමුච්චින්න ස්වාමීනි මම ගිහියෙකුට තිබෙන යම් කර්මාන්ත තිබෙනවන ඒ සියල්ලංගෙම මම අයින් වෙලා මගේ ළඟ තිබිච්ච ධනය මගේ ළඟ තිබිච්ච දහාන්‍ය මගේ ළඟ තිබිච්ච කහවණු රත්තරන් මේ සියල්ලක්ම සියලු දරුවන්ට මම දායාද කරා ඕන් කුමන ආකාරයකට ඒව පරිහරණය කළත් ස්වාමීනි ඒ සඳහා මගේ කිසි බාධාවක් නැහැ කියලා ගෘහපතිතුමා භාග්‍යතුන් හන්සේට කියනවා දැන් ගෘහපතිතුමා හිතේ තියාගෙන ඉන්නේ තමන් ගිහි භාවයෙන් මිදලා කියලා මොන කරුණ මතද ගිහිව තිබෙන යම් කටයුතු කොටසකින් ඉවත් වෙලා ව්‍යාපාර වලින් අයින් වෙලා ඊළඟට තමන්ගේ ළඟ තිබෙච්ච ධන දහනේ සියල්ලක්ම දරුවන්ට පවරලා දීලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණිය ආරි විනීහි ගිහි විවාහයෙන් වෙන්වීම ගිහි භාවයෙන් වෙන්වීම ඔయిత වඩා වෙනස් විදියකට තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් ආන් ඒ වෙලාවේ මේ ගෘහපතිතුමා මොකද මේ ප්‍රඥාවන්ත ගෘහපතියෙක් මේ ගෘහපතිතුමා ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආරි විනීහි තිබෙන මොකද්ද වෝහාර සමුච්ඡේද මේ ගිහි විවාහාරය නසන යම් ගිහි භවෙන් මිදෙන ක්‍රමවේදයක් තිබෙනවා නම් ස්වාමීනි මේ ආර්ය විවාහාරයේහි කොහොමද ඒ කාරණාව සංග්‍රහ වෙලා තියෙන්නේ ස්වාමීනි සාදු මේ බන්තේ භගවා තථා ධම්මං දේසේතු බලන්න මේ අන්‍ය මතයක් දරන අන්‍ය ලබ්ධිකෙක් වුණා භාග්‍යවතුන් වහන්සේට මේ ධර්මය කියලා ආරාධනා කරන්නේ කොහොමද ස්වාමීනි මට
ධම්මං දේසේතු ධර්මයක් දේශනා කරන සේක්වා ගෞරවයෙන් ආරාධනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ගෞරවයෙන් කළ ආරාධනාව පිළි අරගෙන ගෘහපතිතුමාට කියනවා තේනහි ගහපති සුනාහි සාදුකං මනසිකරෝහි බාසිසාමිති. එහෙනම් ගෘහපතිය සුනාහි අහන්න කොහොමද අහන්න ඕන? සාදුකං මනසිකරෝහි, මේ යහපත් මනසකින් අහන්න. බාසිසාමි, මම දේශනා කරන්න. බලන්න පිංගුතුනි, මේ නිකම්ම අහන්න කියලා කියන්නේ නේ. බණ අහනකොට නිකම්ම අහන්න කියලා කියන්නේ. අහන්න කියලා කියන්නේ කොහොමද? ගෞරවයෙන්. භාග්‍යවතුන් වහන්සේ කිරිහි, ධර්ම රත්නයේ කිරිහි, සංඝ රත්නයේ කිරිහි තිසරණ පිළිබඳ ගෞරවයක් ඇති කරගෙන, විශේෂයෙන්ම ධර්ම ගෞරවයේ හිතේ තබාගෙන යමෙක් බණ අහනවා නම් ආන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පරිදි බණ අහනවා කියලා කියන්නේ. කොහොමද පින්වතුනි මේ ධර්මය අහන්න ඕන? පින්වතුනි, මේ ධර්මය කියලා කියන්නේ ලෝකේ පවතින අති උතුම් රත්නය. අපි නිතර මේ කරුණු මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවන් වල සාකච්ඡා කරලා තිබෙන කරුණු. පින්වතුනි, හිතන්න භාග්‍යවතුන් වහන්සේ සංසාරේ මේ ධර්මය අවබෝධ කරගන්න, මේ සර්වඥතා ප්‍රතිලාභය ලබන්න සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම නොයෙක් නොයෙක් විදි අප්‍රමාණ දුක් උන්වහන්සේ විඳා. භාග්‍යවතුන් වහන්සේ ඊතරම් සංසාරේ කැපකිරීමක් කරලා අප්‍රමාණ වීරියක් වඩලා භාග්‍යවතුන් වහන්සේ මේ අති උතුම් වූ ධර්මය උන්වහන්සේ අවබෝධ කරගත්තා. තමන් වහන්සේ අවබෝධ කරගත්තු දෙය ලෝකයාට දේශනා කරා. පින්වතුනි, මේ ධර්මය කොච්චර වටිනවද කියන කරුණ වැටහින්නේ සසරි තිසරණය පිළිබඳව යම් මට්ටමකට හෝ උසස් බවක් පුරපු කෙනෙකුට පමණයි. එහෙම නැතුව මේ ධර්මය කොච්චර වටිනවද කියලා බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැහැ. දැන් අපිට මේ කාරණාව වැටහෙනවා මේ අධර්මීය බලවත් වෙන යුගයේ අනාගතය එළඹෙනකොට. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ බොහෝ දෙනෙක් මේ ධර්මය අවබෝධ කරගත්තා. භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් ප්‍රශ්නයක් නගනවා. ස්වාමීනි, එක සිල්පදයක්වත් පණවන්නේ නැතුව අවුරුදු 20ක් මේ ශාසනය පවතින යුගයේ මීට වඩා මහරහතන් වහන්සේලා බිහි වුණා. දැන් අද සිල්පද පණවලත් මේ ශාසනයේ ඒ කාලේ මාර්ගඵලලාභින් බිහිවීමට සාපේක්ෂව අඩුයි. බුදුහාමුදුරෝ වැඩ හිටපු කාලේ මහරහතන් වහන්සේලා, කියන්නේ බොහෝ දෙනෙක් රහත් බව ලැබපු ප්‍රමාණයට වඩා අද මේ වෙනකොට මගඵල ලබන ප්‍රමාණය අඩුයි. ඒක තමයි ශාසනයක තියෙන ධර්මතාවය. හැම බුද්ධ ශාසනයක පින්වතුනි ඒ පවතින කාල පරිච්ඡේදය තුළ මුල් යුගයේ බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කරගන්නවා. ක්‍රමක්‍රමයෙන් ඒ වර්ධනය වීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ, එහි අඩු බව. ඒකයි පින්වතුනි මේ ශාසන අන්තිම යුග වෙනකොට පිරිහෙන්නේ. හොඳම උදාහරණය තමයි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය. කණ්ණ ජාතකය පින්වතුනි අරගෙන බලන්න, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා නොබෝ කලක් ගියාම උන්වහන්සේගේ ශාසනය පිරිහුණා. ශක්‍රදේවියෝ දවසක් මනුෂ්‍ය ලෝකයේ ආවර්ජනය කරලා බලනකොට මනුෂ්‍ය ලෝකයේ බොහෝ සෙයින් දුස්සීලයන් පිරිලා, පැවිදි දුස්සීලයන් හා ගිහි දුස්සීලයන්. ඒ වෙලාවේ ශක්‍රදේවියෝ මාතලේ දිව්‍ය පුත්‍රයාව බොහොම දරුණු බල්ලෙක් බවට පරිවර්තනය කරගෙන මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ව බයටපත් කරවල මේ මිනිසුන්ට ධර්ම මාර්ගයේ හැසිරෙන මග පුරුදු කෙරුවා. එදා ශක්‍රදේවියෝ මනුෂ්‍ය ලෝකයේ ඒ කරපු වෙනස කොතරම් වටිනවද කියලා කියනවනම් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ අර පිරිහීමින් පවතිච්ච ශාසනය තවත් අවුරුදු 1000ක් යනකන් ඉස්සරහට පිරිසිදුව පැවතුණාලු. ඒකෙන් තේරෙනවා නොයෙක් නොයෙක් බුද්ධ ශාසන අන්තිම යුග වෙනකොට පිරිහෙනවා. නමුත් මට මෙතනදී අපේ පින්වතුන්ට කියන්න ඕනකම තියෙන්නේ
බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මය අවබෝධ කරගත්තු අය අවබෝධ කරගැත්තිම මනා ගෞරවයක් තිබිච්ච නිසා කොතනටද තිසරණ කෙරෙහි. නමුත් අද බුදුරජාණන් වහන්සේ කිරිහි යම් ආකාරයේ සිතුවිලි දෙකක් හිතේ ඇති කරගත්තොත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දේශනා වෙච්ච ඇතැම් කරුණු පිළි අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කරගෙන බුදුරජාණන් වහන්සේව යම් පැත්තක් ප්‍රතික්ෂේප කරමින් තමන් මේ ධර්මයට එන්න උත්සාහ කළොත් ඒ කෙනාට මේ බුදුරජාන් වහන්සේගේ ශාසනෙ පිහිටක් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කිරියා පැහැදීමෙන් ඒ කෙනාට ශාසනෙ ගලුකු දුර ගමනක් යන්න බෑ ඊළඟ දෙවෙනි කරුණ තමයි ධර්ම රත්නය අද බලන්න සමහර අය සමහර ධර්ම කොටස් පින්ඔතුනි ප්‍රතික්ෂේප කරනවා සමහර ධර්ම කොටස් විනාශ කරනවා සමහර දිනෙ ධර්මයේ බණ කියනම ත්‍රිපිටකයෙන් කියලා නමුත් පිළිගන්නේ සූත්‍රයි විනයයි විතරයි පිටුතරි වචනේ ඇතුළෙම තියෙන පිටක තුන ත්‍රිපිටකයෙන් බණ කියනවා කියලා කියනවා හැබැයි පිළිගන්නේ සූත්‍රයි විනයයි පමණයි සමහර දිනෙ ත්‍රිපිටකයේ පිළිගන්නවා හැබැයි අට කතා පිළිගන්නේ සමහර දිනෙ සූත්‍රවලත් ඇතැම් කොටස් පිළි අරගන්නවා ඇතැම් කොටස් වලට විරුද්ධ වෙනවා ඔහුම කාටවත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න බෑ මොකද ධර්ම රත්නේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව අඩු නිසා ධර්මය අවබෝධ කරගන්න නම් ධර්ම රත්නේ පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙනට ඕන ධර්මයේ පිළිබඳව මනා ගෞරවයක් තියෙනට ඕන පිඟුතුනි මේ ධර්මය යමෙක් මනා කොට ඉගෙන ගත්තා නම් නිවැරදි ක්‍රමයකට පටලැවෙන්නේ නැතුව ධර්මයේ ඇතුලේ යම් ගැටලුවක් ඇති කරගන්නේ නැතුව යමෙක් මේ ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ ධර්මය අවබෝධ කරගත්තු අය ළඟ තිබිච්ච විශේෂම ගුණය තමයි තිසරණ කෙරෙහි තිබිච්ච ශ්‍රද්ධාව අතීතයේ එහෙම ගුරුවරු හිටියා වර්තමානයේත් එහෙම ගුරුවරු ඉන්නවා තිසරණ පිළිබඳ මනා ශ්‍රද්ධාවක් ඒ මට්ටම් තුනට තුන් ආකාරයට තියෙනවා පළවෙනි තැන භාග්‍යවතුන් වහන්සේට දෙවෙනි තැන ධර්මරත්නියට තුන්වෙනි තැන සංඝරත් ඊළඟට හැම වෙලාවකම හිටගන්නේ තිසරණී පැත් කවදාවත් අධර්මී පැත්තේ ඒ ධර්මීය නිවැරදිව අවබෝධ කරගත්වයි හිටගත්තේ නේ දවසක් අපේ ආචාර්යවතුමෙක් කියපු බොහොම විශේෂ කරුණක් තියෙනවා පින්වත්නි මේ ධර්මී ඉගෙන ගන්නකොට ධර්මයට කොච්චර ගරු කරාද කියලා කියනවා ත්‍රිපිටකය කියවනකොට ඒ ත්‍රිපිටක පොතක් අරගෙන තමන් යම් තැනකට යනවනම් ඒ යන හැම තැනකටම ත්‍රිපිටක පොත අරන් යනවා යන හැම තැනක ඉඳගෙනම ඒ පොත් කියවනවා ඇයි එක පොත අරන් යන්නේ ඒ කාලේ ඒ තරමටම පිංඔතුනි මේ ධර්මීය දුර්ලභයි දීඝනිකාය කොටස් සමහර වෙලාවට ගන්න තියෙන එක පළාතක මජ්ක්‍ධිමනිකාය කොටස් ටික ගන්න තියෙන තවත් පළාතක සංයුක්ත නිකාය පොත් සමහර ඒවක පැත්තකින් සමහර ඒවා තව පැත්තකින් එක පොතක් අරගෙන කියවලා ඒ පොත නිමා කරලා ඒ පොත බාර දීලා ඊළඟ පොත හොයාගෙන ආයිමත් කියවනවා පිටුතුනේ කාලේ ආචාරවරුන්ට මොනතරම් වීරියක් තිබිලා තියෙනවද එහෙම වීරිය වඩලා පිටුතුනේ මේ කියවපු අය තිසරණ කෙරෙහි මනා ශ්‍රද්ධාවකින් මනා අවබෝධයකින් කටයුතු කර කවදාවත් ඒ ත්‍රිපිටක පොතක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන පොත යම් තැනක තබනවා නම් අපට සිහිපත් කරලා තියෙනවා ඒ පොත තියලා ඒ පොත මතින් තවත් පොතක් තියන්නේ නැහැ කියලා ඊළඟට කවදාවත් පොත උකුලොඩ තියෙනකොට හෝ පොත යම් කිසි තැනකට තැනක තියෙනවා නම් ඒ පොතට බර දීලා කවදාවත් නැගිටින්නේ නැහැ කියලා සමහර වෙලාවට සමහර අය නැගිටිනකොට එහෙම ඉරියව් වලින් නැගිටිනවා අතේ යමක් හෝ උකුල යමක් හෝ තියෙනවා නම් ඒවට බර දීලා නැගිටින්නේ කැමැත්තක් තියෙනවා පහසු නිසා කවරදාකවත් ඒ ත්‍රිපිටක පොත් කියවද්දී එහෙමවත් ඒ ධර්මයට ගෞරව කරේ නැහැ කිව්වා බලන්න මොනතරම් ගෞරවයක් ඒ ධර්මයේ පිළිබඳ තිබිලා තියෙනවද යම් තැනක පොතක් අරගෙන යනවා නම් ඒ ගෙනියන හැම තැනකටම ගෙනියන්න
ත්‍රිපිටක පොත් බහලන්න බොහොම ගෞරවයෙන් තබන්නට පුළුවන් මල්ලක් හදලා තියෙනවා. ඒක කියවලා ඒ පොත අදාළ ස්ථානයේ තබලා ඒ සියල්ලක්ම අවසන් කරලා තමයි නැවත ඉදිරි ගමන පටන් ගන්න අපට එහෙම සිහිපත් කළේ. බලන්න එහෙම ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් තබාගෙන ඉගෙනගත්තු ඒ ආචාර්යවරු හැමදාම පිඟුතුනි මේ තිසරණ පිළිබඳ පුදුම ශ්‍රද්ධාවකින් කටයුතු කරන්නේ. එදත් එහෙමයි අදත් එහෙමයි. හැම වෙලාවකම හිටගන්නේ තිසරණ පැත්ත. දැන් අද සමහර අය අපි දකිනවා තිසරණය කෙරෙහි පැහැදුනාට නමුත් ඔහුගේ බාහිරින් ඒ දියුණුව පේන්නේ නැහැ. ධර්මීය සමහර වෙලාවට දන්නවා ක්‍රියාවන්ගෙන් ඒ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ ඔප්පු වෙලා පේන්නේ නැහැ. මෙනි මේ කාරණාව නිසා අද බොහෝ දිනේ බුදුදහම කෙරෙහි පිංඔතුණ අපහැදීමේ කටයුතු කරන්නේ. මොකද මේ පිරිස දිහා බලලා කවරදාකවත් පිංවත්නි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට සිතුවිලි මාත්‍රයකින්වත් විරුද්ධ වෙන්න එපා. ත්‍රිපිටකේ වෙන්න පුළුවන්, අට කතා වෙන්න පුළුවන්, ටීකාවල් වෙන්න පුළුවන්, පරිවාර ග්‍රන්ථ වෙන්න පුළුවන්. අරදී හොඳයි, මෙන්න මේ දේ තමයි හොඳ, අරදී නරකයි, මේ දේ නරකයි කියලා කවදාවත් පිංවත්නි මේ තිසරණ වලට විරුද්ධ වෙන්න එපා. ඒක තමන්ගේ මෙලවටත් පරලොවටත් ලොකු දියුණුවක් ඇති කරවන්න පුළුවන් කරුණක් වෙනවා ධර්මයට ගරු කිරීම. එමනම් බණ අහනකොටත් පිංඔතුනේ ධර්ම ගෞරවේ තියාගෙන බණ අහන්නට ඕන. බණ ඇහුවොතින් ධර්ම ගෞරවේ තියාගෙන ඒ කෙනාට මොනතරම් ආනිසංසයක් ලැබෙනවද? බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හිටියා එක්තරා කාන්තාවක්. ඇය දවසක් එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩ ඉන්න ආරාමයක සංඝාවාසයක් හැදුවා. හදලා පූජා කරා. ඊළඟට ඒ සංඝාවාසයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කර කර නොඑක් නොඑක් ආකාරයේ තව බොහෝ පින්කම් කරගත්තා. එක්තරා දවසක බුදුරජාණන් වහන්සේගෙන් බණක් අහන්න ලැබුණා. ඒ ධර්මීය ශ්‍රවණය කරලා පුදුමාකාර ශ්‍රද්ධාවකින් තවත් බොහෝ පින්කම් ගොඩක් කරගත්තා. මරණයටපත් වුණා. තෞතිසා දිව්‍ය ලෝකේ තෞතිසා වේ ශක්‍ර දිවියන්ගේ ළඟම මහේශාක්‍ය දිවියෙක් වෙලා ඉපදුනා. දවසක් ශක්‍ර දෙවියන්ට පූජාවක් පවත්වන ගාන්ධර්වයෝ තුන් දෙනෙක් ඇවිල්ලා හිටියා. දැන් ගාන්ධර්වයෝ කියලා කියන්නේ ශක්‍ර දෙවියන්ට නොඑක් නොඑක් සංගීත භාණ්ඩ වාදනය කරලා ඒ සංගීත රසය ලබා දෙන පිරිස. ඔවුන්ව හඳුන්වනවා ගන්ධබ්බ පිරිස කියලා. මෙතන ගන්ධබ්බයෝ තුන් දෙනෙක් ඉන්නවා කිසි දවසක දැක නැති වර්ණවත් දේහයන් තුනක් ලැබිච්ච තුන් දෙනෙක්. මේ දිව්‍ය පුත්‍රයා ගිහිල්ලා අර තුන් දෙනාගෙන් අහනවා නුඹලා කවුද? අපි ගාන්ධර්වයෝ. ඒතර මේ තරම් බබලන ශරීර ලැබුණි. දිව්‍ය පුත්‍රයා වර්ජනේ කළ බලනකොට දැක්කා කරුණ මොකද්ද කියලා. මේ දිව්‍ය පුත්‍රයා කියන්නේ එදාර සංඝාවාසයක් හදලා මහ සංඝරත්නයට පූජා කරපු කාන්තාව අර ආපු ගාන්ධර්වයෝ තුන් දෙනා කියන්නේ ඒ සංඝාවාසයේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා තුන්නම. මේ දිව්‍ය පුත්‍රයා මේක දැනගෙන උන්ට නිඳා කරනවා. දන්නවද නුඹලා මට මේ තරම් සම්පත්තියක් ලබන්නට නුඹලට ඔය වගේ දුර්වල සම්පත්තියක් ලබන්නටත් හේතු වෙච්ච පින මොකද්ද කියලා. වෙන කිසිම පිනක් නෙවෙයි ඔකට හේතුනේ. එදා බුදුරජාණන් වහන්සේගේ ළඟ බණ අහනකොට මම ඉතාම හොඳින් බණ ඇහුවා. ඒ නිසා මට මෙනි මේ වගේ ලාභයක් ලැබුණා. නමුත් නුඹල තුන් දෙනා බණ අහනකොට එක්කෙනෙක් පොළොව හරහා හිටියා. තව කෙනෙක් වටපිට බල බල හිටියා. තව කෙනෙක් එක්ක අතින් පයින් කතා කර කර හිටියා. හැබැයි මම බුදුරජාණන් වහන්සේ යම් ධර්ම කාරණාවක් දේශනා කරා නම් ඒ සියලුම ධර්මය තාම හොඳින් අවබෝධ කරගන්න. නුඹල තුන් දෙනා ඉදා සකසල බණ අහපු නැති නිසා අද දෙවිවරු වුණත් පහත් දිව්‍යාත්මයක් ලැබලා තියෙනවා. බලන්න පින්වතුනි බණ අහනවා නම් යමෙක් ගෞරවයෙන් ඒ කිනාට අප්‍රමාණ කුසල් ලැබෙනවා. ගෞරවයෙන් බණ අහනකොට අප්‍රමාණ කුසල් වැඩෙනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම බණ අහන කියපු අවස්ථා ගොඩක් තියෙනවා.
යමෙක් අහනවනම් අට්ටිකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති මෙන්න මේ ක්‍රමයට බණ අහනවනම් ඒ කිනාට පිංඔතුනි ඊටාම හොඳින් මේ ධර්මයේ තීරුම් කරගන්න පුළුවන් බලාපොරොත්තුවක් තියෙනට උන බණ අහන කලින් මොකද මේ බලාපොරොත්තුව කියන්නේ මට මේ විලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණක් අහලා ඒ දේශනාව නිමාවට පත් වෙන්න කලින් මට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා පිංගතුනි එහෙම ප්‍රාර්ථනාවකින් බණ අහන ඒකිනා ඊළඟට පිංගත්නි තමන්ගේ මනසේ ධර්මිය උපදවාගෙන මනසේ ධර්මිය උපදවාගෙන චේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති මෙන්න මේ ක්‍රමයට සුතා හොඳින් අහලා දතා එය ධාරණය කරගෙන වචසා පරිචිතා නැවත නැවත වචනෙන් පුරුදු පුහුණු කරලා මනසානුපේක්ඛිතා මනසින් විමසලා මානසිකත්වා මනසින් මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ ඒ ධර්මිය හොඳින් අහලා මනසින් මෙනෙහි කරනවා නම් ඒ මනසින් මෙනෙහි කරලා ඒ ලබන අවබෝධය තමන්ගේ දෘෂ්ටි ඉඳුරු කරලා දානවා පිටුතුලි ධර්මයේ ගෞරවයෙන් අහනවා කියලා කියන ආන්නේකට ඉගෙන රතන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ වාර කිහිපයක් දෙවිවරුන්ට කියනව නුඹලට බණ අහන්න සබ්බේව බොහෝතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා හොඳින් අහන්න කියලා කියන්නේ තස්මාහි භූතා නිසාමේත සබ්බි බණ වාර කිහිපයක් බුදුහාමුදුරු ආකාර කිහිපයකින් කියනවා මේ ධර්මය අහන ක්‍රමය පිටුතුරි එහෙම කියන්නේ ඇයි ගෞරවයෙන් බණ අහන කෙනාට විතරයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මය හරියට වැටහෙන්නේ ඒ නිසායි බුදුරජාන් වහන්සේ මෙතනදී පෝතලියේ ගෘහපතිතුමාට කිව්වේ මම මේ ආරේ විනේහි තිබෙන ගිහි විවාහාරයෙන් මිදෙන ක්‍රමය කියලා දෙන්න මම මේ දේශනාව කරන්නම් ඒ දේශනාව ඔබ ඉතාම හොඳින් අහන්න දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිතුමනි ආරේ විනේහි ගිහි විවාහාරේ ආරේ විනය වෝහාර සමුච්ඡේදයේදී කරුණු අටක් තියෙනවා කතමි අට මොනවද ඒ අට අපානාති පාතං නිස්සාය පානාති පාතෝ පහතබ්බා මොන පළවෙනි කාරණාව දෙවෙනි කරුණ තමයි දින්නා දානං නිස්සාය අදින්නා දානං පහතබ්බා සච්ඡං වාචං නිස්සාය මුසාවාදී පහතබ්බා අපිසුනං වාචං නිස්සාය පිසුනා වාචා පහතබ්බා අගිද්දි ලෝභං නිස්සාය ගිද්දි ලෝභෝ පහතබ්බා අනින්ද රෝසං නිස්සාය නින්දා රෝසෝ පහතබ්බා අකෝදු පායාසං නිස්සාය කෝදු පායාසෝ පහතබ්බා අනතිමානං නිස්සාය අතිමානෝ පහතබ්බා මෙන්න මේ කරුණු අට යමෙක් පිළිපදිනවා නම් අන්නේ ඒ කෙනාට ගිහිව ආමන්ත්‍රණය කරන එක සුදුසු නෑ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගිහි විවාහාරයෙන් අයින් වීමට ගිහි භාවයෙන් අයින් වීමට අවශ්‍ය කරන කරුණු අට තමයි මේ ආරේ විනීහි ගිහි විවාහාර සමුච්ඡේදයේ හැටියට පැහැදිලි කරේ අපි මේ කාරණාවලුත් මේ විලාවේ හැටියට කිහිපයක් සාකච්ඡා කරගමු මොකද මේ කාරණාව අතිශයින්ම වැදගත් කරුණු ටිකක් තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ මොකද බිංගුතුනි මේකේ තියෙන ලාභය තමයි අද බොහෝ දෙනෙක් කිතාගෙන ඉන්න සමහර මට්ටම් බොහොම වැරදි නිසා දැන් එක උදාහරණයක් සඳහන් කරනවා නම් අපි හිතමු අද කාලේ බොහෝ දෙනෙක් උනන්දු වෙලා දවසකට පැය 12ක් අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙනවා ඒ පුරපසලොස්සක් පොහේ දවසේ හැබැයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මම උපෝසතේ රකින්න කෙනෙක් කියලා හැබැයි ඒ හැම දිනාම එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක හිතර වටා ගැනීම මොකද පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක්
පූර්ණ උපෝසත සීලය රකින්නවා කියලා කියනවා නම් අඩුම තරම යටත් පිරිසින් පැය 24ක්වත් රකින්නට ඕන අඩුම පින්වත්නි බොහෝ දිනෙක මේ ධර්මයේ සමහර තැන් වරදවා පිළිපදින්න ගිහිල්ලා බොහෝ තැන් අතපසු කරගෙන තියෙනවා සමහර තැන් වරද්දාගෙන තියෙනවා තමන් වැරදි වෙමින් බොහෝම දීර්ඝ ගමනකුත් යනවා හැබැයි පින්වතුනි මෙතන තියෙන විශේෂම කරුණක් තමයි දැන් ගෘහපතිතුමත් හිතාගෙන ඉන්නේ තමන් ගිහි භාවි මිදුණු කෙනෙක් කියලා දැන් සමහර දිනෙක ධර්මයේ දන්නේ නැතුව හිතාගෙන ඉන්නව මම බොහොම සිල්වත් මම වැරදි වැඩ කරන්නේ තව කෙනෙක් එක්ක එකතු වෙලා අකුසල කර්ම කරන්නේ නේ මිනි මේ ආදී වශයෙන් කරුණු යම් යම් තැන්වල හිතනවා දැන් පෝතලිය ගෘහපතිතුමත් හිතන් ඉන්නේ එහෙමයි අද කාලේ සමහර දිනෙක මේ තමන් හිතාගෙන ඉන්න ක්‍රමය තමන් හිතින් හදාගෙන තියෙනවා මම නිවැරදි කියලා සමහර දිනෙක අද කාලේ හිතනවා මේ පන්සිල් පද පහෙන් එක සිල් පදයක් රැක්කොතින් ප්‍රමාණවත් කියලා භාග්‍යතුන් හන්සේ කවදාවත් එහෙම දේශනා කරලා නැහැ එක සිල් පදයක් හෝ රකින්නවා නම් හොඳයි කියලා ඒ කියන්නේ ඒක ප්‍රමාණවත් කියලා හොඳයි කියන එකනේ ප්‍රමාණවත් කියලා ඔය කරුණ අද වැරදියට අවබෝධ කරගෙන සමහර දිනෙක අද දේශනාවල් පවා පවත්වනවා අඩුම තරමේ එක සිල් පදයක් හරි රකින්න හැබැයි සමහර දේශිකයන් වහන්සේලා ඒ පිරිස උනන්දු කරවන ගමන් කියනවා එතනින් පටන් ගන්න දේ පන්සිල් දක්වා යන්න. එතකොට මේ පන්සිල් සමාදන් කරවන්න තමයි මේ වෑයම. හැබැයි පින්වතුනි එක සිල් පදයක් රකින්නවා කියන එක හොඳයි කාට සාපේක්ෂවද එක සිල් පදයක්වත් රකින් නැති පිරිසකට සාපේක්ෂව. සිල් පද දෙකක් රකින්න කෙනෙක් හොඳයි කාට සාපේක්ෂවද එක සිල් පදයක් රකින්න පිරිසට සාපේක්ෂව. ඔන්න ඔය වගේ පින්වත්නි යමෙක් හරියටම පන්සිල් පද පහ නිවැරදි ආකාරයෙන් රැක්කොතින් විතරයි කියන්න පුළුවන්. හරියටම ඒ කෙනා සීලෙහි පිහිටපු කෙනෙක් කියලා. මොකද සීලය අනිවාර්යම අත්‍යවශ්‍යයි මේ නිවන් මාර්ගට. හැබැයි සීලය පමණක් ප්‍රමාණවත් වෙනවා කියන එක නෙමෙයි සීලය අනිවාර්යම අත්‍යවශ්‍යයි කෙනෙකුට නිවන් දකින්න. පිටුතුනි ධර්මී හැම කාරණාවක්ම කොයිතරම් රසවත් කරුණුද අපේ නිවන් මාර්ගට කොයිතරම් වැදගත් කරුණුද කියන කාරණාව තීරෙන්නේ ඒ ධර්මීය හරියටම හදාරන කෙනෙකුට පමණයි. පිංගතුනි මේ අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ තිබෙනවා එක සූත්‍රයක් කිමත්තිය සූත්‍රය කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ දේශනාව කරන්නේ. ආනන්දය මේ කුසල සීලය කුමක් පිණිස පවතිනවද? යමෙක් හරියට සිල් රකින්නවා නම් ඒ සීලය ඒ කිනාට කුමක් කුමන කරුණකට ප්‍රයෝජනයක් වෙනවද? පිඟුතුනි හරියට සිල් රකින්න කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රමෝද්ය වැඩෙනවා. ප්‍රමෝද්ය වැඩෙන කෙනාට ඊළඟට ඒ කිනාට දියුණු කරගන්න පුළුවන් ප්‍රීතිය. ප්‍රමෝද්ය දැන් සීලය හරියටම රකින්න කෙනාට ඊළඟට ඔන්න ප්‍රමෝද්ය ලබා ගන්න පුළුවන්. ප්‍රමෝද්ය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය. ප්‍රීතිය කියලා කියන්න බෑ. ඒ ප්‍රීතියේ මුල් අවස්ථාව තමයි ප්‍රමෝද්ය කියන්නේ. දැන් අපට සිනහාවක් පහළ වෙනවා නම් අපට පහළ වෙන සිනහව හඳුන්වන්න පුළුවන් ප්‍රමෝද්ය කියලා. අපි ප්‍රීතිය කියලා විවහාර කරාට නමුත් ඕක හරියට ගත්තොතින් ප්‍රමෝද්ය තමයි උතනදී සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ප්‍රමෝද්ය වැඩුණම ඒ කෙනාට ඊළඟට වඩා ගන්න පුළුවන් වෙනවා ප්‍රීතිය. ප්‍රීතිය වැඩුණම ඊළඟට වඩා ගන්න පුළුවන් වෙනවා පස්සද්ධිය. පස්සද්ධිය වැඩුණම ඊළඟට පටා ඒ කෙනාට ආරම්භ කරන්න පුළුවන් වෙනවා ලබන්න පුළුවන් වෙනවා සැපය. සැපය ලැබපු කෙනාටයි ඊළඟට සමාධිය ලැබෙන්නේ. මෙනි මේ සමාධියේ ඉඳලා භාග්‍යතුන් හස ඉදිරියට නිවන් මඟ දක්වාම යන ක්‍රමවේදය කියලා තියෙනවා.
මට මෙතරදී පිංගුතරි මේ කරුණ ඔබට කියන්න විශේෂ හේතුවක් උනේ ඔය අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ 3 වෙනි පිටුවේ තමයි කිමත්තිය සූත්‍රය ඒකාදශක නිපාතේ පළවෙනිම සූත්‍රය තමයි කිමත්තිය සූත්‍රය ඊළඟ පිංගුතරි 6 වෙනි පොතේ තියෙනවා තවත් සූත්‍රයක් ඒ සූත්‍රය හඳුන්වනවා චේත චේතනාකරණීය සූත්‍රය කියලා ඔයි චේතනාකරණීය සූත්‍රයේ පිංගුතුනි හරි අපූරු කතාවක් භාග්‍යතුන්ස් දේශනා කරනවා මේ කාරණාව අතිශයම වැදගත් සීලය අපේ නිවනට කොච්චර ප්‍රයෝජනයක් වෙනවද කියන කාරණාව තේරුම් කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දැන් සීලය ප්‍රයෝජනයක් වෙනවා මොකටද ප්‍රමෝද්‍ය ලබන්න ප්‍රමෝද්‍ය ඒ කෙනාට වීරියක් වෙනවා ධර්මතාවයක් වෙනවා කුමක් ලබන්නද ප්‍රීතිය ලබන්න දැන් ප්‍රීතිය ලබන කෙනාට ඊළඟට පස්සද්ධිය ලබන්න පුළුවන් කමක් ලැබෙන මේක තමයි නිවන් මඟට අනුපූර්ව පිළිවෙලකට යන ක්‍රමවේදය මිනිමි චේතනා කරණීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව කරුණක් දේශනා කරනවා ඒ තමයි මහණෙනි මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා මොකද්ද ධර්මතාවය යම් කිසි කෙනෙක් හරියට සිල් සම්පූර්ණ කළොත් නිවැරදි සිහිලේ පිහිටියොත් මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා ඒ සීලය හරියට නිවැරදිවම බුදුරජාන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයටම හරියටම සිල් රැක්කොත් ඒ කෙනාට මම අර කිව්වන්න අර ප්‍රමෝද්‍ය වඩන්න පුළුවන් වෙනවා කියලා වඩන්න පුළුවන් වෙනව නෙවෙයි ධර්මතාවයක් හැටි තිබෙට වැඩෙනවා ප්‍රමෝද්‍ය ධර්මතාවයක් හැටියට ඉබේට වැඩෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රමෝද්‍ය වැඩිච්ච කෙනාට මේ ලෝකේ ධර්මතාවයක් හැටියට ප්‍රීතිය උපදිනවලු. පමුදිතස්ස බික්කවේ න චේතනා කරණීයන් පීති මේ උපජ්ජතු. ධර්මතාවයක් තමයි මොකද්ද? දැන් ධර්මතාවයක් කියන්නේ මොකද්ද? ධර්මතාවයක් කියලා කියන්නේ ලෝකේ මේ ස්වභාව ධර්මී විසින්ම ලබල දෙන දෙයක්. දැන් වැස්ස කියන්නේ ධර්මතාවයක්. ගඟ ගලනවා කියන්නේ ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. සූර්යා පායනවා කියන්නේ ධර්මතාවයක්. සූර්යා බැස යනවා කියන්නේ සඳ පායනවා කියන්නේ ඒව ධර්මතාවයක්. දැන් ඒ වගේ මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා මොකද්ද? යමෙක් හරියට සිල් සම්පූර්ණ කරනවා නම් ඒ සිල් සම්පූර්ණ කරන කෙනාට ඉබේටම වැඩෙනවලු ප්‍රමෝද්‍ය. ප්‍රමෝද්‍ය වැඩිච්ච කෙනාට ඉබේටම වැඩෙනවලු ප්‍රීතිය. ප්‍රීතිය ලැබුණු කෙනාට ඉබේටම වැඩෙනවලු පස්සය. පස්සය වැඩිච්ච කෙනාට ඉබේටම වැඩෙනවලු සැපය. සැපය වැඩිච්ච කෙනාට ඉබේටම වැඩෙනවල සමාධිය මම සමාධිය ලබන්න ඕන කියලා වෙනම වීරයක් වඩන්න ඕනේ ඒ කිනාට ධර්මතාවයක් ඇටියට පිංගතුනි සමාධිය ලැබෙනවා පිංගතුනි බලන්න බුදුරජාණන් වහන්සේ මේ කරුණ කොයිතරම් නිවනට ප්‍රයෝජනයක් වෙන නිසාද දේශනා කරලා තියෙන්නේ සීලය හරියට කෙනෙක් රකින්නවා නම් සීලේ රකින්නකොට මොන මට්ටමකට රකින්න ඕනද අඛණ්ඩ අචිද්ද අසබල අකම්මාස බුජිස්ස විඤ්ඤෝපසත්ත අපරාමට්ට සමාධි සංවත්තනික මේකට කියනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ යමෙක් හරියට සිල් රකින්නවා නම් මෙනි මේ ආරේ කාන්ත වෙන විදිහට සිල් රකින්න කියලා. ඒ ආරේ කාන්ත වන අංග 8 තමයි භාග්‍යතුනාසි දේශනා කළේ. අඛණ්ඩ යම් සිල්පදයක මුලින් කැඩෙන්නේ බෑ. අචිද්ද යම් සිල්පදයක මැද සිදුරු තියෙන්නේ බෑ. අසබල යම් සිල්පදයක මුලින්වත් මැදින්වත් අගින්වත් කැඩිලා තියෙන්නේ බෑ. අඛණ්ඩ අචිද්ද අසබල අකම්මාස තනින් තනින් සිදුරු ගොඩාක් තියෙන වගේ
යම් සිල්පදයක මුල ඉඳලා අග දක්වා අග දක්වාම කැඩිලා තියෙන බෑ මෙන්න මේ ක්‍රම හතරට පින්වතුනි කෙනෙක් සිල් රකින්න ඕන දැන් අද කාලේ පින්වතුනි ගොඩාක් දිනෙක මේ පන්සිල් පද පහ සමාදන් වෙනව නෙමෙයි පන්සිල් පද පහ වචනින් කියවනවා පන්සිල් පද පහ සමාදන් වෙනව නෙවෙයි පන්සිල් පද පහ කටින් කියවනවා උච්චාරණයක් විතරයි තියෙන්නේ අදිෂ්ඨාන කරගනිමි අදිෂ්ඨාන කරගන්නව නම් මොකද තියෙන්න ඕන අදිෂ්ඨාන කරගන්න කෙනාට තියෙන්න ඕන හදවතින් සිතින් ඒ සිල්පදිය වචනින් කියන ගමන් සමාදන් වෙන්න පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ වාක්‍ය කියනකොට තමන්ට හිතට අදිෂ්ඨානයක් ඉන්න ඕන මම ජීවිතයේ ගියත් පණ තියෙන සතෙකුගේ ජීවිතයක් මම තොර කරන්නේ නෑ පිඟුතුනි අදිෂ්ඨානිය ඇති කරගත්තු කෙනාට විතර සීලිය සම්පූර්ණ වෙන්නේ එහෙම නැතුව අද ගොඩක් දෙනෙක් පිඟුතුනි මේ පන්සිල් කිව්වට ඒකිනා උච්චාරණය කිරීමක් විතරයි කරන්නේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ස්වාමින් වහන්සේලා පන්සිල් පද පහ කියවනකොට ඒ කියන ක්‍රමයට තමන් කියනවා අදිෂ්ඨාන කරගන්නේ නැහැ මම මේ සිල් පද කොච්චර රකින්වද කියලා ඔබ පින්වතුනි මේ සීලය අදිෂ්ඨාන කරගත්තේ නැති වුණොත් වචනින් කියූපමණින් ඔබ සිල් සමාදන් වෙනවද නැහැ කවදාවත් ඒක වෙන්නේ ඒකට එක උදාහරණයක් කියන්නම් දැන් භික්ෂුන් වහන්සේලා යම් ආගමික කටයුත්තකදී ඔබට සිල් සමාදන් කරවනවා ඔබට සිල් දෙනවා උන්වහන්සේලා සිල් දෙනකොට පන්සිල් පද පහ උන්වහන්සේලත් කියනවා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙන්න මේ විදිහට සිල් පද පහ කියනවා පිගති මම ඔබට මේ කාරණාව තේරුම් කරගන්න මේ උදාහරණ කියන්නේ කටින් කියනකොට පන්සිල් පද පහ සමාදන් වෙනවනම් හාමුදුරුවන් කියනකොට අර හාමුදුරුවන්ගේ උපසම්පදා ස්වාමීන් වහන්සේගේ උපසම්පදාවත් නැති වෙලා සාමණේරයන් වහන්සේගේ සාමණේර භාවයත් නැති වෙලා ඒ උසස් භවයේ ඉඳලා පහළ තැනට ඒ හාමුදුරු වැටෙන්න ඕනේ. ඇයි උන්වහන්සේ අර පද පහ කියවනවා. එහෙම කියූ පමණින් ඒ කෙනාට පන්සිල් පද පහ අදිෂ්ඨාන වෙන්නේ. සමාදන් වෙන්නේ. එතකොට සමාදන් වෙන්නේ නැතිව තමන් අපි හිතමු සතෙක් මරන්න තිබිලා මරන්න නැතුව ඉන්නවා. සත්තු මරන්න ඉඳලා ඒ සත්තු මරන්න නැති වුණාම තමන්ට මරණ අවස්ථාවක් ලැබිලා සතා මරන්නේ නැහැ. ඒ සතාට යන්න දෙනවා. අපි හිතමු දවසකට සත්තු 10ක් මරනවා නම් මදුරුවෝ ආදී සත්තු එක ගත්තම තමන්ට 10ක් මැරෙනවා නම් තමන්ගේ අතින් හිතලා සත්තු දෙන්නේ විතර මරණ එක නතර කරනවා. හැබැයි ඒකිනාට අර පන්සිල් සමාදන් වෙලා සත්තු මරණකින් නිදහස් වෙච්ච කෙනාට තරම් ආනිසංස ලැබෙන්නේ. ඇයි ඒ? ඕ පන්සිල් පද පහ සමාදන් වුණාට අදිෂ්ඨාන කරගත්තේ නෑ මම මේ දවස් ඉඳලා මේ දවස් වෙනකන් රකින්නවා කියලා. දැන් යම් කිසි සිල්පදයක් පිංගුතුනි අදිෂ්ඨාන කරනකොට තමයි ඒ සිල්පදිය සම්බන්ධයෙන් ලැබෙන ආනිසංසය ඊකිනාට හරියට ලැබෙන්නේ සම්මාදිට්ඨික වශයෙන්. දැන් උදාහරණයක් කියනවා නම් අපි හිතමු දැන් ස්වාමින් වහන්සේලා අපේ පිංගුතුන් දන්නවා මේ සීලයට වඩා තවත් උසස් සීලයක් සම්පූර්ණ කරනවා ඒ තමයි දූතාංග. දූතාංග දරනකොට උන්වහන්සේලා දූතාංගයේ දරණ දවසේ අදිෂ්ඨාන කරගන්නවා මම අද පටන් අසවල් දවස වෙනකම් මම මේ දූතාංගයේ දරනවා. එම නැත්නම් ජීවිතයේ තියෙන තාක්කල් මම මේ දූතාංගයේ දරනවා. උන්වහන්සේලා අදිෂ්ඨාන කරනවා. නැත්නම් දැන් අපි තුමුන්නේ එක උදාහරණයක් ඒකාසනිකංග දූතාංගයේ. ඒකාසනිකංග දූතාංගයේ කියන්නේ දවසකට එක වේලයි දන්වල දන්නේ. දවසකට එක වේලක් දන්වල දෙන භික්ෂුන් වහන්සේ නමක් අදිෂ්ඨාන කරනවා මම අද ඉඳලා ඒකාසනිකංග දූතාංගයේ සමාදන් වෙනවා.
දැන් උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා මම සතියක් මම මාසයක් මම අවුරුද්දක් එහෙම නැත්නම් මම වස්තුන් මාසෙ එහෙම නැත්නම් ජීවිතේ තියෙන තාක්කල් එහෙම රකින්න උන්වහන්සේ අදිෂ්ඨාන කරගන්නවා එතකොට තමයි පින්වතුනි ඒ හාමුදුරුව දවසකට එක වේලක් වැළඳීම කියන මෙන්න මේ කොටස උන්වහන්සේට ඒ දූතාංගයේ දැරීම කියන මට්ටමට උසස් වෙන්නේ දැන් අපි මෙහෙම ගමුකෝ ඔන්න යම් ස්වාමින් වහන්සේ නමක් උදේ දානේ වලදන්න ගිහිල්ලා උදේ දානේ මගහැරෙනවා උදේ දානේ නොලැබුණා දැන් උන්වහන්සේට වලදන්නේ තියෙන දහවල් දානේ හවස මොනවත් පාන වර්ගයක් ලැබෙන්නේ නැහැ දැන් අර දහවල් දානේ තමන්ට තමන් වහන්සේට වලදන්න ලැබුණානේ උන්වහන්සේ ඒ වෙලාවට හිතින් හිතනවා හා හරි මම එහෙනම් අද ඔන්න ඒකාසනිකංග දූතාංගේ සමාදන් වුණා ඒ කියන්නේ දවසකට එක වේලක් වළඳනවා කියන එකයි ඒකාසනිකංග දූතාංගේ අදිෂ්ඨාන කරලා වළඳනවයි කියන එක පිටුතුනි මට්ටම් දෙක අර දවසකට එක වේලක් ලැබිච්ච නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කරාට අර ඒකාසනිකංග දූතාංගේ සමාදන් වෙන්නේ ඒ සිල් මට්ටමට උසස් වෙන්නේ උන්වහන්සේ කලින් අදිෂ්ඨාන කරන්න ඕන ඔන්න මම හෙට ඉඳලා ඒකාසනිකංග දූතාංගේ සමාදන් වෙනවා දින 7ක් මාසයක් මාස 3ක් අවුරුද්දක් අවුරුදු 7ක් ජීවිතයේ තියෙන තාක්කල් මෙනි මෙහෙම තමයි පින්වතුනි මේ අදිෂ්ඨාන කරන එකයි වචනෙන් කියවන එක අතර තියෙන වෙනස ඉනිසා දැන් සිල්පද සමාදන් වෙනකොට අදිෂ්ඨාන කරගන්න මම අද පටන් මේ සිල්පදය මම රකින්නවා මම මගේ ජීවිතයේ ගියත් පණ ඇති සතෙකුගේ ජීවිතයක් මම තොර කරන්නේ නැහැ ඒතකොට තමයි මේ සිල්පදය ඔබට සසරට මහත්ඵල ලැබෙන මහා ආනිසංස ලැබෙන සසරට මහා උපකාරයක් ලැබෙන සිල්පදයක් බවට පත් වෙන්නේ එහෙම නැතුව වචනින් කියෝ පමණින් ඔබට එහෙම නැත්නම් අපි තුමු අදිෂ්ඨාන කරන්නේ නැතුව සතෙක් මරන්න ආපෙලට නොමරින ඒක හොඳයි හැබැයි අර පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මට්ටමට ඒක දියුණු වෙන්නේ අර සතෙක් මරන්න ආපෙලාවට නොමරින එක හොඳයි ඒක පිනක් තියෙනවා ඒක නාට සසරට ඒකෙන් උපකාරයක් ලැබෙනවා හැබැයි අර අදිෂ්ඨාන කරලා ඒකේනා ඒකෙන් වලකිනකොට ලැබෙන ආනිසංසයට සාපේක්ෂව ගත්තොතින් අඩුයි. මොකද පින්වතුනි දැන් ගොඩක් දෙනෙකුට කරුණාව තියෙනවා සතුන් පිළිබඳ කරුණාව තියෙනවා. දැන් අද බලන්න දැන් ගොඩක් ගත්තොතින් බොහෝ දිනෙක දැන් සතුන් අතරින් ගත්තත් ඒ සතුන්ට තිබෙන විශේෂ කරුණාව. ඔය බොහෝ තිරිසන්ගත සතුන්ට වැඩි ඇල්මක් තියෙන අයට පිංගුතුනි සාමාන්‍ය මිනිස්සු කෙරෙහි තිබෙන කරුණාව ගොඩක් අඩුයි. දැන් ඒකනේ දැන් සමහර වෙලාවට පාරිතුටේ බල්ලෝ පූසෝ ආදී සත්තු ඉනවා ඒ සතුන්ට කන්න දෙනවා. එම නැත්තං ඒ සත්තු අරගෙන ගිහිල්ලා යම් යම් ස්ථාන හදලා බොහෝ දෙනෙක් ඒ වගේ විවිධ සමාජ මෙහෙවරවල් කරනවා. හැබැයි ඒක යහපත් චේතනාවකින් මේ සතුන්ට මෙවැනිදයක් කිරීම අපට සසරට මහ උපකාරයක් ලැබෙනවා කියලා මනා චේතනාවකින් කරන විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඔය අතර සමහර අය ඉන්නවා ඒ සතුන්ට සලකනවා කුමන කරුණක් පදනම් කරගෙනද පිංගතුනි ඒ සතුන්ට සලකනකොට ඒ සතුන්ගෙන් තමන්ට ලැබෙනවා ප්‍රතිඋපකාරය. මොන වගේ උපකාරයක්ද? ඒ සතුන් තමන්ට කීකරු බවක් සමහර දිනෙකට ඔන්න ඔය කියන කාරණාවට තණ්හාවක් තියෙනවා සතුන්ට කන්න දෙනකොට ඒ සතුන් ළඟට එනවා කතා කරනකොට ඒවට ප්‍රතිචාර දක්වනවා ඒකට වෙනම තණ්හාවක් තියෙනවා මම මේ එකක්වත් කියන්නේ මේ එකක්වත් නරකයි කියන තැන ඉඳගෙන කතා කරනව නෙවෙයි හැබැයි මේ කරුණ ඔබට කියන්නේ ඔබ කරන ඒ කොටස ඔබ දැඩි මහන්සියක් දක්වනවා දැන් අපි දන්නවා මේ වසන කාලෙදී උනත් බොහෝ දෙනෙක්
විශාල වැයමක් දරලා කන්න බොන්න නැති තිරසන්ගත සතුන්ට කෑම වේල් හදාගෙන ගිහී ඒ සතුන්ට වෙනදා අපි නොදැකපු ආකාරයේ සේවයක් කරන පිරිසක් ඉන්නවා. හැබැයි ඔය සතුන්ට දක්වන කරුණාව ඔබ මේ ලෝකේ මම සියලුම සතුන්ට දක්වනවා කියන ඒ මෛත්‍රී සහගත සිත ඔබ තුළ දියුණු කරගන්න වෑයම් කරන්න. මොකද ඔබ කරන කටයුත්ත හොඳයි ඒක ඔබට සංසාරයට මහත් ආනිසංසයක් ලැබෙන විදියට පරිවර්තනය කරගන්න පුළුවන් අර විදිහට හිතන්න ගත්තදී. එහෙම නැත්තම් වෙන්නේ ඔබට ඒ සතුන්ට ඔබ කැමති සතුන්ට විතරක් ඔබ කරුණාව දක්වනවා අනිත් පිරිසට කරුණාව දක්වන එක අඩු කරනවා. ඒක නරක ගතියක්. සමස්තයක් හැටියට සියලු දෙනාටම කරුණාවක් දක්වන්න. ඔබගේ හදවතේ ඒ කරුණා ගුණය වර්ධනය කරගන්න පුළුවන් ඔබ කරන ඒ කටයුත්ත අර වගේ පැතිරුණු ආකාරයේ කරුණාවක් ඔබේ සිත තුළ උපදව ගත්තොත්. මොකද දැන් ගොඩක් දිනක් අපි දන්නවා සමහර වෙලාවට මිනිස්සෙකුට උපකාර කරාම ඒ මිනිස්යාගෙන් ලැබෙන ප්‍රතිචාරයේ යම් කාලයකදී අපට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. නොයෙක් කතා කියන්න පුළුවන්, විවේචනේ උදව් කරපු කෙනාව යම් තැනක කියලා විවේචනය කරන්න පුළුවන්, ඔවුන්ගේ හිත රිදවන්න පුළුවන්. ඒතකොට එහෙම වෙලා වෙලා ඒ මිනිසුන්ට මර මිනිසුන්ට උපකාර කරන එක එපා වෙනවා. ඒ තැනට ඔබ වැටෙන්නේ තමන් උදව් කරනකොට ඒ උදව් කරන කෙනාගෙන් පෙරලා අඩුගාන්නේ තමන්ට අනුමෝදනාවක් හරි බලාපොරොත්තු වුණොත්. එහෙම වෙන්න ඕනේ. තමන්ගෙන් විය යුතු වගකීම තමන් ඉටු කරන්න. මම මේ කරුණක් ඔබට විශේෂ කොට අද මේ දේශනාවට එකතු කළේ මේ කාරණාවත් ඉතාම වැදගත් නිසා. පින්වතුනි, ඔබ සිල් සමාදන් වෙනකොට අදිෂ්ඨාන කරගන්න, මම අද පටන් ප්‍රාණඝාත ශික්ෂාපදේ රකින්නවා. අපි හිතමු ඔබ අදිෂ්ඨාන කරනවා ජීවිතාන්තය දක්වාම මම මේ සිල් පදේ කඩන්නේ නැහැ. හැබැයි අද රකින්නකොට හෙට කැඩෙනවා. හෙට කැඩිච්ච ගමන් සිහියෙන් හිතනද, හරි මම මගේ අතින් අද දවසේ උන්න සතෙක් මැරුණ කූඹියෙක් වෙන්න පුළුවන්. දැන් ප්‍රාණඝාතයේ පිළිබඳ අපි ලබන සති දේශනාවේදී කතා කරමු. මේ කාරණාව ඇතුළ සාකච්ඡා කරනවා. මම එතකොට කියලා දෙන්නම් ඔබට ඒ ප්‍රාණඝාත ශික්ෂාපදේ කොයි මට්ටමකට අපි වළකින්න ඕනද කියන එක. එතකොට දැන් ඒ ශික්ෂාපදේ ඔබ රකින්නකොට කූඹියෙක් ඔබ අතින් මැරෙනවා. කෝපයක් සෝදනකොට, එහෙම නැත්නම් මදුරෙක් තමන්ගේ අතින් මැරෙනවා. එතකොටම හිතන්න, හා හරි මගේ අතින් දැන් ඔන්න පාණාතිපාතා වීරමණී ශික්ෂාපදේ කියන ශික්ෂාපදේ කැඩුණා. තමන් සිහි කරගන්නවා. ඊළඟට ආයෙමත් ඒ මොහොතේදී හෝ එම නැත්නම් බුදුන් වඳිනකොට හෝ ආයෙමත් තමන් තනියෙන් හරි කමක් නැහැ භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරගෙන ඒ සිල්පද ටික ආයෙමත් රකින්න. ඒ කියන්නේ ආයෙමත් ඒ සිල්පද ටික සමාදන් වෙන්න. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. එතන ඉඳලා කරන්න පටන් ගන්න. ඔහොම කරගෙන යනකොට ඔබට යම් දවසක අර නිතර නිතර සිහි කරලා කරන කරන වැරද්දක් ගානේ සිල්පදේ මිනිහි කරලා පිංඔතුනි ඔබේ අතින් එන්න ඔබට සිල්පද කැඩීම සම්බන්ධයෙන් සිදුවෙන වැරදි අවම වෙනවා. ඕක වෙන්නේ අදිෂ්ඨාන කරලා සිල්පද සමාදන් වෙන කෙනාට විතරයි. නිකං වචනාර්ථයෙන් කිව්වයිට ඒක සිල්පදයක් සමාදන් වෙන්නෙත් නෑ. ඒක ලොකු ප්‍රතිඵලයක් ඒ කෙනාට ලැබෙන්නෙත් නෑ. දැන් අපි හිතමු කෙනෙක් අදිෂ්ඨාන කරලා සිල් සමාදන් වෙලා නෑ, වචනෙන් කියවලා විතරයි. එහෙම නැත්නම් එහෙම කියවලත් නෑ. ඔන්න සතෙක් මහන වෙලාවට සතා මරන්න නැතුව යන්න දෙනවා. එතකොට හිතනවා මම ප්‍රාණඝාත ශික්ෂාපදේ රැක්කා කියලා. එහෙම රැකින්නේ හොඳයි. ඒක මොකටද හොඳ? අකුසලයක් කරගැනීමෙන් වැළකුණා, යම් කුසලයක් ඒ කෙනාට ලැබුණා. හැබැයි අදිෂ්ඨාන කරලා සමාදන් වෙන එක ඊට වඩා විශේෂයි. එමනම් දේශනාවට තිබෙන කාලය නිමාවටපත් වෙලා තිබෙන නිසා අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. එමනම් අපි ලබන සතියේ දේශනාව තුළ සාකච්ඡා කරමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ආරේ විනී විවාහාර සමුච්ඡේදය කරන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල ගිහි භාවයෙන් මිදිලා කෙනෙක් කටයුතු කරනවා නම් මොන වගේ කරුණු මතද
ඒකේනා කටයුතු කරන්න ඕන කියන කාරණාව. එමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ 1CFO මෝදර උයන මහල් නිවාස සංකීර්ණය ෆර්ගියුෂන් පාර කොළඹ 15 කියන ලිපිණේ පදිංචි ඉන්දුවර ස්ටෝස් යූ විජේ කුමාර් මහතා ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2021 6 වෙනි මාසේ 19 වන දින පස්වන උපන්දිනය යෙදී තිබෙන සෙනුක මින්දිනු පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට මෙම පින් උපකාර වේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ ආදරණීය පුතුණුවන්ට නිදුක් බව නිරෝගී බව සැලසේවා, චිරජීවනයේ ලැබේවා, කායික මානසික සුවපත් භාවය ලැබේවා, අනාගතේ කරගෙන යනු ලබන අධ්‍යාපන ආදී සියලු කටයුතු ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරන යෝජී විජේ කුමාර මහත්මයාගේ නැන්දනිය වන කමලා මහත්මිය සහ රොසලින් මෑණියන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිමේෂ් උදයංග ඩයස් සහ දර්ශනී මහත්මිය ඇතුළු පවුලේ හැමටත්, රුවන් පුෂ්ප කුමාර ඇතුළු පවුලේ හැම දිනාටමත්, පේශලා පවුලේ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමය අති උදාර කුසලානිසංස ධර්මීය ලැබේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම ලලිතා කුමාරි මහත්මියට ඇති වූ හදිසි අනතුරු බාධක මිපින් බලයෙන් නිවැරදිවි ඇයට යහපත උදා වේවා කියලා ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන් නම් මිය පරලෝ ගියපු සීලමීගේ ඥාතින්ටත් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. net නාලිකාවේ කාර්ය මණ්ඩලෙ පින්වත් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.